දැන් මිල අඩු කළා. වැඩි වෙන ජීවන වියදමට සරිලන සූර්යකිරි. දැන් සහනදායි මිලකට. චයිනා ඉස්ටර්න් එයාලයිස් ඉස්සර සුමානෙකට ආවේ ගුවන් ගමන් එකයි. දැන් ඒ පහ දක්වා වැඩි කළා තියෙනවා. එමිරේට්ස් එයාලයින්ස් ඉස්සර ආවේ සතියකට ගුවන් ගමන් 14යි. අද වෙනකොට ඒක 28 දක්වා වැඩි වෙලා තියෙනවා. කටායාවිස් ආවේ 21යි සුමානෙකට. දැන් ඒ 35 දක්වා වැඩි වෙලා තියෙනවා. එයා ඇරේබියා ඉස්සර ආවේ ගුවන් ගමන් 7යි සතියකට. දැන් ඒ 11 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම Nepal Airlines, Cathay Pacific, Air Arabia, Thai, Idiriedi, own Apetita flights Pumani, Vedikaran, Kekavilatino, Guanyana, Peminima, Vishala Pragatia, me Varshetuladi, Api, Labagiratino, Didas Visideki, Apeta, Billion Hatrai, the Sama Article Abia Clabuna, the Mundidas Visitune, Medaqua. අපි බිලියන 22ක ලාභයක් ලබාගෙන තියෙනවා මේ මාසේ අවසානයේ වෙනකොට කෙසේ හෝ මේ ගුවන් සේවාව ප්‍රතිවගත කිරීම සඳහා ලෝකයේ මේ සම්පිලිබඳ උනන්දුවක් දක්වන අයගෙන් අභිලාෂ කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා කියලා එන අවුරුද්දේ පෙබරවාරි මාසයේ වෙනකොට අපිට මේ ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කරන්න පුළුවන් වෙයි ප්‍රතිවගත කිරීමෙන් ඇත්තටම මේ ශ්‍රී ලංකන් අර්බුදේ විසඳන්න පුළුවන් වෙයි කියලා ඔබතුමා විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම මොකද දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේකනේ අපිට මෙය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අමතර ප්‍රාග්ධනය අපිට නැහැ එතකොට ශ්‍රී ලංකන් ගුවන් සේවාව බිලියන 1.2ක් පමණ ණය වෙලා තියෙන නිසා අද අපිට ගුවන් යාන කුලි පදන මත දෙන්න බොහෝ සමාගම් එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රතිව්‍යුගත කරගෙන ගිහිල්ලා අලුත් කණ්ඩායමක් එනවනම් ඒ කණ්ඩායම අලුතෙන්ම රුගානි එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක්වත් ආයෝජනය කරන්න එපැයි. එතකොට විශ්වාසයක් ඇති වෙනවා අන්තර්ජාතික වශයෙන් මේ අයට ණයක් දුන්නොත් නැවත ලබා ගන්න පුළුවන් කියන බලාපොරොත්තුව ඇති වෙනවා. අපිටත් අයිතියක් තියාගෙන ප්‍රාග්ධනයක් මේ සඳහා ආකර්ෂණය කර ගැනීම තමයි ප්‍රතිව්‍යුගත කිරීම තුළින් අපි බලාපොරොත්තු අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න